good morning. අපි අද යන්න හිතාගත්තා බෙල්ලුඩ්. එතන හන්දිය ගාවින් බහින්න තියෙන්නේ. නුවරින් එන්න ඕනේ මොරගොල්ල බස් එකේ බෙල්ලුඩ් හරහා යන එකේ. නුවර ඉඳලා මෙතන මේ බෙල්ලුඩ් වලට යන හන්දිය ගාවට එන්න අපිට ගියා බස් එකේ පැයක් විතර වෙලාව. අවිල්ල එතනින් බැහැලා තමයි යන්න තියෙන්නේ බෙල්ලුඩ් දිහාවට. බලන්නකො මේ මේ පැත්තට පේන view එක. මෙන්න මේ පැත්තට යන්න තියෙන්නේ. යමු මේ ෆයිනස් තියනවා මේ හරියේ. එතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. යමු. මේගේ මේ ගස් වලින් වට වෙච්ච සීතල ප්‍රදේශයකින් තමයි යන්න තියෙන්නේ. අපි දැන් යන්නේ බෙල්ලුඩ්ඩේ view point එකටත් මුතුකෙලිය වැව තියෙන පැත්තට තමයි අපි මේ යන්නේ. බස් එකේ බහැපු දෙන හන්දිය ඉඳලා කිලෝමීටර් 2ක් විතර තියෙනවා කිව්වා වැවගාවට. බලමු කොච්චර වෙලා යනවද කියලා අපිට යන්න හිතන්නේ. ෆයිනස් කැලෑ මැද්දෙන් ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ තාරපාරක් සෙට් වෙනවා. ඒ තාරපාර දිගේ ටික දුරක් ඉස්සරහට යන්න ඕනේ. view point එක දිහාට යන්න. වැවගාවට ආවා. මෙතන මෙව තියෙනවා. එතනින් උඩට යන්න ඕනේ view point එකට. මෙන්න මෙතන හන්දියෙන් තමයි බෙදෙන්නේ. අපිට ගන්න පුළුවන් මේ බෙල්ලුඩ් එන බස් එක. තලාතුවේ මොරගොල්ල බෙල්ලුඩ් හරහා යන ගලහට යන බස් එක. ඒකේ ඇවිල්ලා අර මං මුලදී පෙන්නපු හන්දිය ගාවින් බහින්න පුළුවන්. බැහැලා එතනින් උඩට ආවට පස්සේ කිලෝමීටර් 2ක් විතර ආවට පස්සේ අපිට පුළුවන් බෙල්ලුඩ් view point එකට එන්න. පල්ලිහා වැව ගාවින් උඩට ආවට පස්සේ view point එකට එන්න පුළුවන්. දැන් මම මෙතනට ඇවිල්ලා පැය 2ක් 2.5ක් විතර උඩට වෙලා හිටියා. දැන් පල්ලෙහාට යන්න හදන්නේ. view point එක ගාව ඉඳලා පල්ලෙහාට යද්දී අපිට ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන් වැව තියෙනවා, මුතුකෙලිය වැව. මේ උඩ ෆයිනස් කැලෑවත් එක්ක මේ ලස්සන view එකක් මෙතන බලා ගන්න පුළුවන්.
මෙතන තියෙනවා හිරිමෙටියාන එහෙම නැත්නම් මුතුකෙලිය වැව බෙල්ලුඩ් වල දේවාලයක් හම්බ වෙනවා පාරයිනේ කුඩා දේවාලයක් ඒ වගේම මෙතන වතුර පහරක් ගලාගෙන යනවා බෙල්ලුඩ් view point එකේ ඉඳලා අර බස් එකෙන් බැස්ස එතන හන්දිය ගාවට දැන් මේ ආපහු යන ගමන් ඉන්නේ. තාර පාර දිගේ ආවට පස්සේ මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට ගියෝතින් අපිට පුළුවන් අර පයිනස් කැලෑව මැද්දෙන් ආපහු අර හන්දිය ගාවට ගිහිල්ලා බස් එක ගන්න. මෙතනින් ගිහිල්ලත් අපිට බස් එක ගන්න පුළුවන්. ඒත් අපි අද බයික් එක නෙමෙයි ආවේ නිසා පයින් ආපු නිසාත් අර ෆයිනස් කැලෑව මැද්දෙන් යන්න පුළුවන් හින්දාත් අපි දැන් මේ පාරෙන් යනවා පල්ලෙහා පාරෙන් යන්න පුළුවන් වාහන වලින් වගේ ආවහම මේ පාරෙන් එද්දී අපිට තව මෙතන දේවාලයක් බලා ගන්න පුළුවන් බස් එකෙන් බහැපු හන්දිය ගාවට ආවා දැන් මෙතෙන්ට ආපහු එනවා බස් එකක් ඒකෙන් නුවරට යන්න ඕනේ එහෙනම් අපි අද ආපහු බෙල්ලුඩ් ගමන මෙතනින් ඉවර කරනවා ආපහු සංචාරයකින් හම්බෙමු